දැක්ටික් නෙමේ මම දැනුමදතා නට දෙයාට පුරාදයෝ දැනගත්තා ඕන්නට දීවුල් දැනගත්තයි. ඒ ඒවා ඔබතුවාගේ පස් දැන්නෙමේ නවතු මේ ඉස්සවේ අම්මන්ත්‍රීණය බෝමෝට සම්බන්ධරන නපන් මට වේට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ හැම දැන ඔබතුවායේ අරුගරන ස්මාර්ක් මැනි තතා කරේ මේ මේ පිස්මයිල් යුබ්දයි අේ රටී ටඩෝ දෙරමිට ප්‍රශ්නයයි යන වෙන් සේරන්න පෝර්ණල වෙන පුවිපාය තතුරු ඔබිතාගේ තාර්දයි ඔබතුමා හෝතර දෙන්න මතමයන මසට ෆිස් තට මේ දෙවියන් වන් ඇති සෝම්භ බාගේ පැනන්න ජාතිවාජී මුල් ලතේද එතකොට මේ අපි ඉවල් කරන්න ඕනිම මස්ස ජාසියවයි ජාතිවාජය ගන කරන්න ඕන ඒකටම ස්ක්‍රීගනල මුස්නම අපි මුස්නම කියනවා සිංහල සිංහල කියනවා බර්ගය බර්ග කියනවා පලත්තියන පලත්තිවන කියන ඉස්්‍රයිල් කාර ඉස්්‍රයිල් කියන අමුත් ජනවාට ගීට පස්තේක විසර කරනෑ ඌූපිකාගේ ගැද තාව ප්‍රශ්නයනයෙන් මට පීන පතනී කැපේ අද අදාවෙන් පියලේ ඔය ඕමාට කෝව තමයි ඌූමික පාගේ වැට කරන්නේ තොක් කොහොමත් ඉස්්‍රාලේද ඌූමිපාග වෙන්කවදේද කොහො පතිනිරි අපි දෙමලාය පැත්ත ඉල්වා අපි අපේ ඔමුපාගේ පේරගන්න කොහොමති ගැන ඒක තමයි මට තියෙන ප්‍රශ්නය පත්ත වශය ජාති පාතිය තමයි මේ එකයි ගව කරන්න ඕනේ නමුත් කතාකිරුවේ ඒ භූමි අපි වැදලට හෝමට කියක ඔබත්වාගෙන් අතායන අපි උග පිසරෑ ගෙනුත් එකුණ ඒකමයි දෙක එක අනේස්ටේෂන් මේ පම උග ආරී මේ පොසිටින් ධර්මය යන දැනගන්න උග නම් ධර්මයනට වඩා දැනි පවුනයෝ ගෙත් මෙතන කතාව වනේ මේ අපිට තේන එකක්චන සෞංස්කෘතිය සිංහලයන සිංහල සිංහල සංස්කෘතිය දෙමලට දෙමල සංස්කෘතියන සිංහලට සිංහල සංස්කෘතිය කියලා ඒ සංස්කෘති දැම් බැරිවිලට සිංහලකසි මම උෂ්ණිම ඔරපු ලාටනෙන් වුණු අපි ඒ සංස්කෘතික අත්තරින්ට වනද තියෙන ප්‍රශ්නය මට තියෙන ඔබත්වා තේරනවදගන්න වශනති පහෝ ෆ්‍රංස්කෘතිය පතන අප ඉන්න හැමෝගම ඒ සංස්කෘතිය අපට ආවේ නිසා හ අපේ බෙර හට පෙර හර අරවා මේ වසේරම තමුත් මුස්ලිම් අයට ඇතියන්නේ වෙනට සංස්කෘතියන් පැරිවිලාගන්න මට එන්න පුසුම් මිනට පේත වාම සාහතිය අත්තර අච්චරන්නේ කොහ හැබෝ විස්තු හැ පහත්මගේ රම්කම් අම මම දෙනා තේදිල් පෙබ ද ඇ ප්‍රහන් පැබන ඕරීය පුර වැසියා කියෙන සංකාර්තය එත කොය උප පස්කරස මයි චරි ෝල්ය පුර වැතිය කියර කැන්සප්ට පොම ඔලු දයාාන කියන මහත්ම ආපු ප්‍රක්්ණය පරවෙනි දේත් ඒ භූමිය පිළිබඳ ගුල්විභාගේ පිළිබඳ ප්‍රශ්නය මතුවරන්නේ ජාතිවාදය පදනන්තර. ජාතිවාදය කියන කන්නාඩිය අපි ගලවල තිබලන් භූමිභාගේ පිළිබඳ ප්‍රශ්නය සම්ලෝ විසඳ ගඩ පුළුවන් කියෙන එක සැබෑවා ජාතිවාදීව අපි කිසිව දෙයක් නොබැලිය යුතුයි. ද ස්ලාම්බල සංකල්පයක් තියෙනවා අතරවන පරිත්තිදේ පලවන වැැකිය ජාතිවාදය තුළන් කරන හැටි බලන්න අපේ කලින් යානසි වන්නා පනස්ටඩ. පූරත්පුොකුමුල්ලදී කලකපු මෙන්නක්සිම් වාකිතා. එකම ආත්මයකි තුඹලාව නිර්මාණයත නොඹලාගේ දෙවියට බේවන්න. වහලක මින්හා සෞජකා. ඔවුගේ නෝගේ සහකාරය නිර්මාණය කරන්න. ඔබස්ත මින්හුමා රිජාලන් කතීරම් වනිසා ඔවුන් දෙදෙනගෙන් අපමට පුරුෂයන් හා ස්ත්‍රීන් විසුරුවා හැරින්. වත්තකුල්ලා අල්ලදී නතසා අලුන බීවල අරහාම්. කවරෙතු පෙරට්ටු කරගෙන. නොමලාගේ ඊනිම් ප්‍රාර්ථනාවන් නොඹලා ඉටු කරගන්නේද. එම දෙවියන්ට බියවන්න වල් අරහාම් ඥාතීන් සම්බන්ධයෙන්ද බියවර්ද. ඉන්න අල්ලාහ තානාලෙකුම් රකීබා. උඹලාගේ දෙවියන් උඹලාව සුපරික්ෂා කරමින් සිටිනවා කියලා දෙවියන් පවසනවා. අතරවන පරිච්ඡේදයේ පළවන වැකියු. ඔබතුමාගේ පුත්‍රයේ තමයි ගෝලීය පුරවැසියන්. ඉස්ලාම් තවත් පියවරක් ඉස්සරහට ගිලා ගෝලීය පුරවැසින්නවේ ගෝලීය ඥාතීන් කියලා සඳහන්. අපි ඥාතියෝ එකම මවකගේ දුවාදරුවන්සේ සිටින අය අපි සියලු දෙනා. විවිධ භාෂාවන් කතා කරන විවිධ ජාතීන් වශයෙන් අපි ජීවත් වුණා. අපි එකමවකගේ දුවාදරුවන් කියන පදනම සෑම මුස්ලිම්වරයෙකුගේම සිත තුළ තැන්පත් විය යුතුයි කියලා ඉස්ලාම් දහම පවසන අපි ගෝලීය ඥාතීන්. ජාත්‍යන්තර තලයේ ඥාතිවරු ඉස්රායිල් කියන්නේ අපේ ඥාතිවරු. අරාබියෝ කියන්නේ අපේ ඥාතිවරු. චීනොත් අපේ ඥාතිවරු. ජෙමල්ලොත් අපේ ඥාතිවරු.
අම්මා තාත්තලගේ දූවරු පුත්තුරු අපි ඔක්කොම කොහොමද අපි උසස් පහත්කම සලකන්නේ? කොහොමද භාෂා ભેදේ අපි සලකන්නේ? කොහොමද වර්ණ ભેදේ අපි සලකන්නේ? කොහොමද දේශ සීමා මායිම් ભેදේ අපි සලකන්නේ? යා අයවන්නාස් තවත් වැකියක 49 වන පරිච්ඡේදයේ වැකිය යා අයවන්නාස් මා මිනිස්සුනි ඉන්ද්‍රා පලතන අපි උඹලාව එකම එක ආත්මයකින් නිර්මාණය කර තිබෙන්නේ උඹලා එකිනෙක අඳුනාරන පිනේ ඇඳිනතර පිස් සෞදවක ආබිල ලිත ආරපු උඹලාව කුල වශයෙන් හා ගෝත්‍ර වශයෙන් අපි වෙන් කර තිබෙන්නේ ලිත ආරපු එකිනෙක හැඳින ගැනීම පිණිස ඩෙන්ටිෆිකේෂන් මම ශ්‍රී ලාංකේය පුද්ගලයෙක් වශයෙන් මම කියන්නේ මම ශ්‍රී ලාංකේය කියලා කියනකොටම මම ජාතියක් වශයෙන් රටක් වශයෙන් මම වෙන් කරලා පෙන්නන්නේ ආ මේ ලෝක සිටියමේ මේ පැත්තේ ඉන්න අය මේකට තමයි මම ඇමරිකානු පුරවැසියෙක් කියනවා නම් ලෝක සිටියමේ මේ පැත්තේ ඉන්න අය මැදියම අරාබි රටක ඉන්න අය කියලා අපේ පැත්ත මොන පැත්තේද ඉන්නේ අපි ඒ හැඳින ගැනීම ඩෙන්ටිෆිකේෂන් එකට පමණයි මම සිංහලේ කියලා කවුරු හරි කියනවා ඉස්ලාම් වරදක් දක්ින්න සිංහලේ කියන්නේ සිංහලයෝ පමණයි ජීවත් විය යුත්තේ සිංහල නොවන ජීවත් නියෝ නොවිය යුත්තේ කියන මතයේ සිංහලේ කියන මම වෙන මම සිංහලේ කියලා කියනවා නම් මේ පැත්තේ මේ රටේ මේ භාෂාව කතා කරන අය ඒක දැනගත්තම තමයි මන්නමට ඇවිල්ලා කතා කරනකොට කවුරු හරි විදේශිකයෙක් සිංහලෙන් කතා කරනවද ඉංග්‍රීසියෙන් කතා කරනවද මොන භාෂාවෙන්ද කතා කරන්නේ කියලා තේරුම් ගන්න මම සිංහල කියලා කියනකොටම මගේ සංස්කෘතියත් පැමිණලා පේනවා ආ මේ සිංහල භාෂාව කතා කරන සංස්කෘතිය තුළ මේ මේ දේවල් තියෙනවයි කියන එක වැටගීම අවශ්‍යයි අවබෝධය හැඳින ගැනීම ඩෙන්ටිෆිකේෂන් මේ හැඳින ගැනීම උදෙසා ගෝත්‍ර බිහි වෙන්න පුළුවන් කුල බිහි වෙන්න උසස් පහත්කමට නෙවෙයි හැඳින ගැනීම සඳහා මේ පළාතේ මේ වාසගම දරන පවුලේ අය උසස් පවුලක් විසා නොවේ ආ ඒ මොහන්දිරම්ලාගේ පවුල කවුද කියලාද අර මොහන්දිරම්ලාගේ ගෙදර කට්ටිය බණ්ඩ කියලාගෙන මොන බණ්ඩද මුදියන්සේලාගේ බණ්ඩ මොහමඩ් කියවම ඔක්කොම මොහමඩ් නේ මොන මොහමඩ්ද අර ඉන්නේ මාදම්පේ අර පැත්තේ ඉන්නේ මොහමඩ් කියන කී වෙන් කර හඳුනා ගැනීම සඳහා කිපිය යුතු නිසා ජාතිවාදයේ මත කිසි කුලයක් වර්ණයක් ભેදයක් පදනම් කරගෙන කිසිදු ආකාරයක වෙන් කිරීමක් සිදු කරන්න බැහැ කියලා ස්ථාන දහම ස්තරයේ ප්‍රකාශ කරා ඉස්ලාමයේ තහනම් කරනු නමුත් අපි දැන් සංස්කෘතිය වශයෙන් කාන්තාවේ ඉංගන පක්ෂයට අනුගතව ආදේන අත්නප්තිට කරා. ආපි සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ ඇති නොකළ යුතුයි කියන මතේ අපි. අපි සංස්කෘතියක් අනුගමනය කරනකොට දැන් සංස්කෘතිය කියන්නේ අපි ආහාර වේල. හැම දෙයක්ම සංස්කෘතියට අදාළ දෙයක්. කෑම බීම. දැන් මුස්ලිම් ජනතාව රටේ ඉංග්‍රීසි පරාට තමයි දැන් ඔක්කොම දැන් මේක වෙනද? ඔව්. මුස්ලිම් ජනතාව රටේ ඉංග්‍රීසි විතරද ගන්නෙ? ඉතේටයි දවල්සයි රටේ. මෝම්බි දවසට රටේ ඉන්දි කාල උපවාසය අත්වරින්ට කියලා දිනවා. ඒකන් තමයි කමර බෑ. ප්‍රැක්ටිස් කරන කමැති තමයි. ඒ අපේ රටේ ඉන්දි ප්‍රධාන ආහාරයක් නෙමෙයි. ලංකාවේ ප්‍රධාන ආහාරය වී සහන. පත් තේ ප්‍රධාන ආහාරය ඒක තමයි. පාස්කෘතියේ ප්‍රථම අංගය. ඇඳුම්. ඇඳුම් වලින් අපි වෙන් පොවි දපොස්තේ සමාජය තුළ නිකාය ભેද තිබෙන. තමාරු තෝතරේ අරාබිතරේ ඇඳුම් තමයි අඳින්න ඕන කියලා. දැන් අපි අඳලා කික්‍රිය බලන්න. ඔබෙන් වගේ ඇඳ බෙවෙන සොත්තිනේ ඔබ කමිසයක් ඇඳ නම් ඔයා පංගෝදී කමිසය ඇඳ පෙත්නේ මොකක් කමිසයක් ඇඳ කිත් දෙයට ස්ක්‍රෝමාන මූල ඇඳුවා මම ලංකාවේ සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ ඔබට මම අන්‍ය වෙන්නේ නැහැ ලංකාවේ සංස්කෘතියට මම ආවේනික වෙරයි භාෂාව භාෂාව සංස්කෘතිය බුද්ධිකාංගයක් භාෂාව කතා කරනකොට මම කතා කරන පොර තේ කාරියා තේ අනත ඉසෝ අල්හම්දුලිල්ලාහ් ස්පහරාමි භාෂාව ඇඳ කතා කරේ පයිසාවේ සබේ කොමම දෙමළ පසුබිමගේ ඉන්නවා නම් දෙමළ භාෂාව සිංහල පසුබිම කරා සිංහල භාෂාව විශ්ව පසුබිම කරා හින්දල දෙන තන්නේ තින්නේ සැවෙන්නේ සකෝ මෙන්තල් ස්පෙෂල් අප් හිස් වදම් නා කතා කරන භාෂාව තමයි තයි චිකේ නඩවන් තේ රැන්දේ නෝත් මගේ ආහාර වේලේ මම අනුතන තරින්සේ කුමක්ද නොතරින්සේ කුමක්ද කියන එක මගේ ආදරේ කොටස වී කියන සංස්කෘතිය තුළ මම ඉසියා මම අනුභව කරන සෑම දෙයක්ම ලංකාවේ මිනිස්සු කනබන හැම දෙයක්ම මට වැට බුලොන්ස කියලා ඇවුවොත් මගේ ආදර වැඩිවක් වෙනවා මත්තනි තහනම මේව තහනම මේතර නාංශ තහනම් අරව කන්න බෑ මේ අමාර තහනම් තේ ඒක මම සංස්කෘතියට මම අනුභවයි නමුත් ආදමට කනද තමයි සංස්කෘතිය නේ මම ඒසේම ගන්නවා ආදම තහනම් පන ටෙක්ස් ආදමේ ඔප්ටිටි දෙයක් තහනම් පොත් කගේ සංස්කෘතිය ඒ දෙයින් වැදෙන බව තමයි ඒ දෙය කරන්නේ. සුදාපේ පොතේ අම නිරෝපිය රටකට ගියා නම්
මගේ කෑම දේශේ වයින් වීදුරුවක් නැතිව දියේද දේශේ. නමුත් අපි දේවොත් පානී කරන්ත තුම දැන් සංචිතියට අනුමත වෙන්ට ඕන කියල පෝවරි කියවනන් ඔයා වයිස් වීඩියවයි ඇක්සම් මොනාරි වන්ස ොනාරි තිිස්පනන් අනිවාර්යප බානය කළ යුතු සවන් ත බැරද එතන ම සංකෘතියට වෙනක්ෂ නොයි කියර තැන් නරකයි. එතනති පකි සැදකර තීවිසියපුම ආරත්සා කරන්න බැඳ නික්සා බෑ. ඇඳති ඇතිවැනි සාමාන්‍ය දෙන සංස්කෘතියට අනුගත වෙලායිනිය. නමුත් ලංකාවේ ඇඳුන් ක්‍රමොට කාන්තාවන්ගේ ඇඳු වැඩපු තාන්තාවන්ගේ අද පිරිටන්කවට වැටින පකත අද ැන් ඩොක්ට පමණ වැටිවිය යුතුවිට නමුත් අතිවී කියෙන යන් තැන් ඉල්තෙන්ට ඇඳු මනෑන යන්ගේ කාහත. පම්පූනේ මාට නිරුවතදස් කාලනින්ගත බවත පත්වෙලා ටියරන්න තර ඔවර් කියලා ඉස්ටෙන් පාකව ලංකාව සංස්කෘතියට අනුව ඇඳු මැදරයන්න කියල නාතර හාමිලේගේ සංස්කෘතිය රඳගන්න අපි කැමතිය. කිය හැට අක්ෂීක හැට්ටේ බෙල්ල දක්වා රිකට දක්වා වසන් කරති වෙනේ නැත්තේ තමන්ගේ පෙක්ටනිය නොපෙන් වෙන හැට්සය ඇඳගන්න අපිත් කැමති. අපේ කාන්ත ඔස් සමති උගිය පෙන්මටික තැයික ඒ සංස්කෘතියට අපි කැමතිය. අට නිරුවත පෙන්තන්ටිකුත් ඇඟ පෙන්ටන්ටික තේ සංස්කෘතියට අපි කැමති නෑ. ඒක සංස්කෘතියක් නෙවෙයි ඒක අනාචාරය. ඒක සංස්කෘතියට නොගැලපෙන දෙයක් අපේ සංස්කෘතියට අනුගත දෙයක් ප නෙමයි එතනද අපි වෙන්වෙන ඒ ඒක බැ දේව කරන්න බැ මේ මෙස්සේත ඇම කාරණාවකදීම සංස්කෘතියට අපි අනුගතයි. ලබිනායක තුමාන් විශේෂෙන්ම පසන ලබිනායක තුමාගේ කාලය ජීවත්වන බහු සංස්කෘතිය තමයි යුද උජාතිකයන් ක්‍රිස්තියනිදත් ප්‍රතිමාදහ ලබිනායක තුමානන් පෝසරවා කවරදන් කාරණාවලදී මම දිදව ජාතිකයන්ට හා ක්‍රස්තියානි ජාතිකයට පටහැනිව කටයුතු තරන්න තිය ඔබට තානත් කර නැත්තේද. එවැනි කාරණාවලදී හම ඔබට අනුගරනව කටයුතු කරන්න තමයි ප්‍රිය කරන්නගෙන ඉදව ක්‍රතියානි ජාතිකයන් අනුභව කලාන මොවිද සංකෘතිය එතරති ම ඔන්ු අනුගමනය කරන්න නමුත් පිසගෙස් පීරීවන යුදෙව ජාතිකයන් එක විලාසිතාවකට කරවල නමිදායකතුමා බරක් තමන්ගේ ඉස පීරනවා ඒ විලාසිතාවටන්න. යුදෙව ජාතිකයන්ගේ විලාසිතාවටන්න තවත් වතාවක් දකින ශ්‍රිස්ටියන් ජාතිකයන් වෙනත් විලාසිතාවකට හිස පීරනවා ඒක දෙකර නමිදායකතුමාන්ගේ නොම මේක ප්‍රිය කරනවා ඉන්නෙස් ඒ අපි ප්‍රිය කරවා. අනුත් තීසට් එකක් අනුත් මොඩල් එකෙන් ආවන ඒ වැඳගන්න අපිත් කැමති. ඒ ක්‍රිස්ටියානි කට්ටිය දාන ඒව සිංහල කට්ටිය දාන ඒව කියලා බලන්න කොලිටිය හොඳයි නම් දානත්තම් දහිනත් ඕකේ ඒක අපි අනුමත කරනවා. නමුත් තහනම් දෙයක් තිබුණනක් ඒ ගොලන්ගේ සිංහල කට්ටිය හෝ දෙමළ කට්ටිය හෝ ක්‍රිස්තියානි කට්ටිය හෝ යුදෙව් කට්ටිය හෝ කියනවනම් අපේ ආගමේ දෙයක් ඔගොල්ලෝ අනුගමනය කරන්න කියලා එතන බෑ. අපිට ආගමේ තහනමක් තියෙනවනම් කරන්න බෑ. මේ ආකාරයෙන් අපේ නිර්ණායකයක් තබාගෙන සංස්කෘතියට අනුගත වීම හා සංස්කෘතියෙන් ඉවත් වීම කියන කාරණාව අපි සිත කරගෙන යන්න. මේවට හේතුව පතනව අපි ජීවත් විය යුතුයි කියන මාර්ගය අපට පෙන්වලා දීන සර්වබලධාරී දෙවියන්. කුර්ආනයේ අරහා අපිට පණිවිඩයක් දෙනවා මෙන්න කුර්ආනයේ. මෙන්න ඔබ ජීවත් විය යුතු ජීවිතය. කළ යුතු දේ නොකළ යුතු දේ. කළ යුතු දේ කරන්න හැකි උපරිම ශක්තියෙන් නොකළ යුතු දේ අනිවාර්යයෙන්ම වැළකෙන්න මරණින් මතු ජීවිතයේ සාර්ථකත්වයට පත්වෙයි. සාමේනියුත් ජීවිතයක් ඒ සහෝදරයා කලින් ඉස්මතු කරපු කාරණාව. මේ ලෝකෙස ස්වර්ගයත්තෝට පත්වෙන්නේ මිනිස්සු ඉස්සන්න මනසින් වෙනස් වෙන්න ඕනේ. ඒ මිනිස්සු මනසින් වෙනස් වෙනේ ස්වර්ගය මේ ලෝකෙත් කුර්ආනය මතුකරන්න උත්සාහ කරන මේ ලෝකෙ ප්‍රසස්ත මිනිස් ජීවිතයක් ගත කිරීම සඳහා මඟ පෙන්වීම මේකෙ තිබෙන්නේ. දුරාචාරය කරන්න එපා මිනිස් ඝාතනය කරන්න එපා මේක 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 කියලා පව් සියල්ලක්ම දාලා තරන්න එපා කියලා අණ කරලා කළොත් දඬුවම් දෙනවයි කියලා කියලා තියෙනවා. දඬුවම් ක්‍රම ගැනත් තියෙනවා. පුදෙස්න අවවාදයේ අනුශාසනාව පමණක් මිනිස්සෙක් ආරක්ෂා කරන්න. අද වැඩි පාරියක් සිගරට් බොන්නේ කවුද? මහාචාර්යවරු. උපාධිය ගත්ත අය. පැඳිවා ගන්නද ඇයි පොත් කියවනවා වැඩි වැඩිය පිසියගෙන ඉන්නවා කියලා සිගරට් වැඩියෙන් අද. බුද්ධිය දුම්පානේ නොවම වැළැක්කුවේ නැහැ. ඔවුන්ගේ බුද්ධි වර්ධනය මත්පැන් පානෙන් ඉවත් කළේ නැහැ. නොයෙකුත් විද්‍යාඥවරු මත්පැන් රෝලින් හෘද සාක්ෂියකෝ බුද්ධිය සෑම මිනිසෙක්ම නිවැරදි කරන්න නැති නිසා දඬුවම් ක්‍රමයක් ලබා දෙන මෙන්න මේ දඬුවම් ක්‍රමේ ක්‍රියාත්මක කරන්න. මෙවැනි මඟ පෙන්වීමක් ප්‍රශස්ත මඟ පෙන්වීමක් ලබා දීලා මේ මඟ පෙන්වීම මේ පොළොවේ තලයේ ස්ථාපිත කරා නම් සාමයෙන් නිවෙස්නක් මේ පොළොවේ තලයේ ඇති කරන්න පුළුවන් කියලා කුර්ආනයේ පවසලා ඒ හා සමානව මේ පරිත්‍යාගශීලී ජීවිතය ගත කරන නිසා මරණින් මතුවටත් ඔබට ස්වර්ගස්ත වන්නට පුළුවන් වේවි කියලා කුර්ආනයේ සඳහන් කරනවා. මේ ලෝකේ ජීවත් වෙන එක තමයි මුල් කොට කියන්නේ.
ලැබෙන එකම අවස්ථාව හරියට ප්‍රයෝජනයට ගන්න කියලා අපිට කුරාණේ අවවාද කරනවා. එහෙම තිබුණා. දැන් සහෝදරයත් එක්ක අපි පලස්තීන ඉස්රායිල් ප්‍රශ්නේ කතා කරන්නේ මේක දේශපාලනයක් වගේ ගියා කියලා ඌ. නමුත් මේක කාලීන මාත්‍රතාවක්. ඒ අද සමාජයේ වෙන දෙයක් අතිකා සමාජ මාධ්‍ය අද ඕපන් කරන්න බෑ ඉස්රායිල් පලස්තීන තමයි. ඉස්රායිල් පලස්තීනයේ හමාස් ඉස්රායිල් ගහගන්න එක වෙනම ගියාත් අපේ ලංකාවේ මිනිස්සු වෙනම ගහ ගන්න ඕනේ මෙහෙ ඉඳගෙන. වෙනම සම් බුකියේ සටනක් යනවා බුකි සටන. ඒ බුකි සටනටත් මේ කරුණු යන්න ඕන නිසා තමයි ඒව සාකච්ඡා වුණේ එකක් කමක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ භූමිය තමයි. ජාතිවාදය තමයි ප්‍රශ්නය. නමුත් අගේ භූමිය මම රැකගන්නත් ඕන නේද? මගේ ගේ සීමාවක් තියෙනවා. මගේ ගේ සීමාවට අල්ලපු ගෙදර ආය ඇවිල්ලා වැටක් ගහනකොට විතරක් මටක් ගාලා පොලිසියට ගිහලා පැමිණිලි කරනවා. භූමියනේ පදන මගේ මනස සුද්ධයි. ඔබ භූමිය මොකක් කරත් ප්‍රශ්නයක් කියලා මම නිදැල්ලේ අරින්නේ නැහැ. ඒ වෙලාවේ මම පොලිසියට පැමිණිලි කරනවා. මේ භූමිය අඳලක ඉඩමක් ගත්තත් මම නිකන් ඉඳ නැහැ. ඔප්පු දෙනවා සිවිල් නඩු විනිවිදා සංග්‍රහය සිවිල් නීති හැම දෙයක්ම තියෙන්නේ මොකටද? මිනිස්යන් එක්ක කටයුතු කරන ආකාරයේ ආරවුල් ඇති වෙන පිස්නක. භූමිය කියන්නේ අපේ පුඩා පර්චස් 1ක 2ක 3ක 6ක 10ක අක්කරයක නිවසක පවා භූමිය අපි කාටත් අන්සතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක මිනිසාගේ ස්වභාවයෙන් නැති වුණ දෙයක්. ඒක මේ වස්තුව දෙසා තිබෙන මේ තණ්හාව හෝ ආශාව කියලා ගන්නට බෑ. මගේ ඉඩම මම තව කෙනෙක්ට අන්සතු කරන්නට මම ඉඩ හැරියානම් මේක නරක පූර්වාදර්ශයක් බවට පත් වෙලා ලංකාවේ ඉන්න හැම හොරෙක්ම අනුන්ගේ ඉඩම් දේපල ආක්‍රමණය කරන්න පටන් ගන්න. ඒ නිසාම ඉස්ලාම් තුල මේ ලෝකේ කිසිම වස්තුවක් උතුම් වන්නේ නැහැ. පරලෝක තමයි උතුම් වස්තුව. නමුත් මේ ලෝකයේ තිබෙන ඔබේ වස්තුව අන්සතු කරන්න කවුරු හරි කෙනෙක් ආක්‍රමණය කරන්න ආවනම් ඔහුන්ට විරුද්ධව නැගී හිටින්න කියලා පුරාණයේ අපට නබිනායකතුමාන නරව මත පෙන්වනවා. ඒ නිසා තමයි මේ භූමි බාධා ප්‍රශ්නයේදීත් මෙවැනි අරගල සිද්ධ වෙමින් පවතින්නේ කියන කාරණාවත් සඳහන් කරමි. අපි ශ්‍රී ලංකාව සංස්කෘතියට අනුගතයි ඉස්ලාම් දහම තහනම් නොකරපු සියලු කාරණාවලදී.